මලබැඳුණු පෘෂ්ඨයක් ඇති සම්පූර්ණ ස්කන්ධයේ ග්‍රෑම් 0.3ක් වන යකඩ ඇණයක්. යකඩ ඇණයක් තියෙනවා විකාදනයේ. ඔව් ග්‍රෑම් 0.3ක ස්කන්ධයක් තියෙන. ඒ කියන්නේ යකඩ ඇණේ යකඩ තියෙනවා, ඊට අමතරව මලකෑ යකඩ තියෙනවා. ප්‍රශ්නේ කියනවා මලකෑ යකඩ ෆෙරික් ඔක්සයිඩ් බව උපකල්පනය කරන්න කියලා. මේ යකඩ ඇණය ඝන ඩෙසිමීටර මවුල 0.2ක සාන්ද්‍රයක් තියෙන සල්ෆියුරික් අම්ල ද්‍රාවණයක් තුල සම්පූර්ණයෙන් ද්‍රවණය කරන ලදී. එතන මේ යකඩ ඇණය සල්ෆියුරික් අම්ල ද්‍රාවණයක් තුල දිය කරනවා. ද්‍රාවණයේ සාන්ද්‍රණය දීලා තියෙනවා, පරිමාව දීලා තියෙනවා. එතකොට ලැබෙනවා ද්‍රාවණයක්. එසේ ලැබුණු ද්‍රාවණය සමග සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කිරීම සඳහා ඝන ඩෙසිමීටර මවුල 0.02ක සාන්ද්‍රණයක් තියෙන පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර 25ක් වැය වෙලා තියෙනවා. පළවෙනි කොටසෙන් කියන්නේ මලකඩ බැඳුණු යකඩ ඇණය සල්ෆියුරික් අම්ලයේහි ද්‍රවණය සඳහා තුලිත රසායනික සමීකරණය ලියන්න. මේ මලකෑ යකඩ ඇණේ තියෙනවා යකඩ. යකඩ සල්ෆියුරික් අම්ලයක ප්‍රතික්‍රියා කරපුවාම හැදෙන්නේ ෆෙරස් සල්ෆේට්. අයන වෙන් කරලා ලියාගත්තාම ගණනය කිරීම පසුවට ලේසි. අය හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. එතකොට මෙන්න මේ විදිහට ඒ තුලිත රසායනික සමීකරණ ලිව්වට ලකුණු 5යි. ෆෙරික් ඔක්සයිඩ් බාෂ්මික ඔක්සයිඩයක්. බාෂ්මික ඔක්සයිඩයක් අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරපුවම හැදෙන්නේ ලවණය සහ ජලය. එතකොට ලවණය ෆෙරික් සල්ෆේට්. මේ විදිහට අයන ප්‍රදර්ශනය වෙනදී ලියන්න පුළුවන්. එතකොට අපිට සමීකරණය තුලිත කරන්න පුළුවන්. එතන මෙන්න මේ විදිහට ෆෙරික් ඔක්සයිඩ් සල්ෆියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියාවට තුලිත රසායනික සමීකරණ ලිවට ලකුණු 5යි. දැන් අපිට අවබෝධ වෙන්න ඕනේ මේ මලකෑ යකඩ ඇණය සල්ෆියුරික් අම්ලය තුල දිය කරපුවාම ලැබෙන ද්‍රාවණය තුල තියෙන්නේ යකඩ 2 ධන අයනයි යකඩ 3 ධන අයන. දෙවෙනි කොටස යකඩ 2 ධන අයන සහ පොටෑසියම් පර්මැංගනේට් අතර ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායනික සමීකරණ ලියන්න. අපි දන්නවා යකඩ 2 ධන අයන ඔක්සිකරණය කරන්න පුළුවන් යකඩ 3 ධන අයන බවට ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් වලට. එතකොට සල්ෆියුරික් අම්ලයේ වැඩිපුර යොදලා තියෙන හින්දා සල්ෆියුරික් අම්ලයේ ඉතිරි වෙලා තියෙනවා. ඒ නිසා ද්‍රාවණය ආම්ලිකයි. එතකොට ආම්ලික තත්වයට දෙදී පොටෑසියම් පර්මැංගනේට් වල තියෙන පර්මැංගනේට් අයන ඔක්සිහරණය වෙනවා Mn 2 ධන අයන බවට. එතකොට තුලිත අර්ධ ප්‍රතික්‍රියා මතක නම් මේ විදිහට එක සැරේම ලියන්න පුළුවන්. නැත්නම් අර්ධ ප්‍රතික්‍රියා තුලිත කිරීමට අදාළ සිද්ධාන්ත පාවිච්චි කරලා ඒ ප්‍රතික්‍රියාව තුලිත කරන්න පුළුවන්. පිටවුණු ඉලෙක්ට්‍රෝන ගාන ලබාගත් ඉලෙක්ට්‍රෝන ගාන සමාන කිරීම සඳහා ඔක්සිකරණ ප්‍රතික්‍රියාව 5ෙන් ගුණ කරලා ඔක්සිහරණ ප්‍රතික්‍රියාවට එකතු කරන්න පුළුවන්. එතකොට අපි ලැබෙනවා යකඩ 2 ධන අයන 5යි, H ධන අයන 8යි, පර්මැංගනේට් අයන 1යි, ඉලෙක්ට්‍රෝන 5යි, යකඩ 3 ධන අයන 5යි, ඉලෙක්ට්‍රෝන 5යි, Mn 2 ධන අයන 1යි, ජලය 4යි. ඒ විදිහට කටුවැඩ කොළයක ඒ වැඩ ටික ඉවර කරලා අපිට අවසාන සමීකරණය ලියන්න පුළුවන්. යකඩ 2 ධන අයන 5යි, H ධන අයන ලැබෙන්නේ සල්ෆියුරික් අම්ලයෙන්. එතකොට සල්ෆියුරික් අම්ල 94ක් ඕනේ H ධන අයන 8ක් ලැබෙන්න. එතකොට සල්ෆේට් අයන 4ක් වැඩි වෙනවා. පර්මැංගනේට් අයන 1යි, ඒ සඳහා පොටෑසියම් පර්මැංගනේට් 1යි. එතකොට පොටෑසියම් ධන අයන 1ක් වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන 5ට ඉලෙක්ට්‍රෝන 5 සුළු වෙනවා. එතකොට යකඩ 3 ධන අයන 5යි, ඉලෙක්ට්‍රෝන 5 සුළු වුණා. Mn 2 ධන අයන 1යි, ජලය 4යි, ප්‍රතික්‍රියක පැත්තේ වැඩිපුර ලියපු සල්ෆේට් අයන 4යි, පොටෑසියම් ධන අයන 1යි. මේ ආකාරයට යකඩ 2 ධන අයන සහ පොටෑසියම් පර්මැංගනේට් අතර ප්‍රතික්‍රියාව සල්ෆියුරික් අම්ලයේ තියෙන වෙලාවේදී සිදුවන ආකාරයට දාලා තුලිත රසායනික සමීකරණ ලිව්වට ලකුණු 10යි. එතකොට මේ විදිහට අවසාන ප්‍රභේදවල පරිවර්තනය කරන්නේ නැතුව යම්කිසි කෙනෙක් මේ විදිහට අයනික ප්‍රතික්‍රියාව ලියලා තිබ්බත් ලකුණු ලැබෙනවා. තුන්වෙනි කොටස අපෙන් අහන්නේ යකඩ විකාදනය වීමට ප්‍රථම යකඩ ඇනේ ස්කන්ධය ගණනය කරන්න. එතකොට අපිට ඉස්සෙල්ලාම ගණනය කරන්න පුළුවන් ප්‍රතික්‍රියා කරපු පොටෑසියම් පර්මැංගනේට් මවුල ගාන.
සමීකරණය සාන්ද්‍රයේ සමානයි මවුලගාන බෙදීම් පරිමාව. දෙපසම පරිමාවෙන් ගුණ කරනවා. එතකොට මවුලගාන සමානයි සාන්ද්‍රණයේ ගුණ කිරීම පරිමාවට. පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණයේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර මවුල 0.02යි. ගුණ කිරීම ද්‍රාවණ පරිමාව වැය වෙච්චි ඝන සෙන්ටිමීටර 25යි. ඒ කියන්නේ ඝන ඩෙසිමීටර 0.02.25යි. ඝන ඩෙසිමීටර සුළු වෙනවා. දෙවරක් 25 50යි. දශම ස්ථාන 1 2 3 4 5. 1 2 3 4 5. ඒ යගේ ගන්නේ කරගත්තර ලකුණු 5යි. එතකොට ප්‍රතික්‍රියා කරපු පොටෑසියම් පර්මැංගනේට් මවුල ගන්න දන්න හින්දා අපිට ගණනය කරන්න පුළුවන් ද්‍රාවණයේ තිබූ යකඩ දෙක දනහන මවුල ගන්න. පොටෑසියම් පර්මැංගනේට් මවුල එකක් එක්ක ප්‍රතික්‍රියා කරනවා යකඩ දෙක දනහන මවුල 5ක්. එනිසා ප්‍රතික්‍රියා කරපු පොටෑසියම් පර්මැංගනේට් මවුල ගන්න ගුණ කරන්න ඕනේ 5. දර පිළිතුර ලැබෙනවා 5 4 5 25යි. දශම ස්ථාන 1 2 3 4යි. 1 2 3 4යි. ඒ යගේ ගන්නේ කරගත්තා ලකුණු 5යි. දැන් මේ ද්‍රාවණයට යකඩ දෙක දනහන ආවේ කොහොමද? මලකෑ යකඩනේ තිබිච්චි යකඩ සල්ෆියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියාව නිසා. එනිසා අපිට දැන් ගණනය කරන්න පුළුවන් මලකෑ යකඩනේ තිබූ යකඩ මවුල ගන්න. යකඩ මවුල ගන්නයි යකඩ දෙක දනහන මවුල ගන්න අතර අනුපාතය 1:1. එනිසා යකඩ මවුල ගන්න යකඩ දෙක දනහන මවුල ගන්න සමානයි. ඒ කියන්නේ මවුල 0.0025යි. ඒ යගේ ගන්නේ කරුවට ලකුණු 5යි. දැන් අපිට ගණනය කරගන්න පුළුවන් මලකෑ යකඩනේ තිබූ යකඩ ස්කන්ධය සමීකරණය මවුල ගන්න සමානයි ස්කන්ධයේ බෙදීම් මවුලික ස්කන්ධය. දෙපසම මවුලික ස්කන්ධයෙන් ගුණ කරනවා. එතකොට ස්කන්ධය සමානයි මවුල ගන්න ගුණ කිරීම මවුලික ස්කන්ධය. එතකොට මවුල ගන්න යකඩ මවුල 0.0025යි. ගුණ කිරීම යකඩවල මවුලික ස්කන්ධය. මවුලේට ග්‍රෑම් 56යි. මවුලේට සුළු වෙනවා. පිළිතුර ලැබෙන්නේ ග්‍රෑම් වලින්. එතකොට මේ ප්‍රකාශය සුළු කරන් ටිකක් අමාරුයි. 0.0025 4ෙන් ගුණ වුණොත් එහෙම 0.01. එතකොට 56 4ෙන් බෙදුනොත් එහෙම 14යි. එතකොට 14 වරක් 0.01. ඒ කියන්නේ 0.14යි. ඒ යගේ ගණනය කරගත්තට ලකුණු 5යි. මලකෑ යකඩනේ තියෙනවා යකඩ ග්‍රෑම් 0.14ක්. එහෙනම් ඉතිරිය මලකෑ යකඩ. ඒ කියන්නේ ෆෙරික් ඔක්සයිඩ්. මලකෑ යකඩනේ තිබු ෆෙරික් ඔක්සයිඩ් ස්කන්ධය. එනේ මුළු ස්කන්ධයේ ග්‍රෑම් 0.3යි. අඩු කිරීම යකඩ ස්කන්ධයේ ග්‍රෑම් 0.14යි. එතකොට ග්‍රෑම් 0.16ක් මලකෑ යකඩ. මලකඩ නැත්තම් ෆෙරික් ඔක්සයිඩ්. එහෙනම් අපිට ගණනය කරන්න පුළුවන් මලකෑ යකඩනේ තිබු ෆෙරික් ඔක්සයිඩ් මවුල ගණන. ෆෙරික් ඔක්සයිඩ් ස්කන්ධයේ ග්‍රෑම් 0.16 බෙදීම ෆෙරික් ඔක්සයිඩ් වල මෞලික ස්කන්ධය. යකඩ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 56යි. 56 වර දෙකක් 112යි. ඔක්සිජන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි. 16 වරක් 3 48. 48 112 එකතුනම 160යි. එතකොට මෞලික ස්කන්ධයේ මෞලයේ ග්‍රෑම් 160යි. ගිටිජි සුළු වුණා. මෞල වලින් පිළිතුර ලැබෙන්නේ 0.160යි. දශම තිත 1:160යි. 16:160යි. අකට 0.2 160:161. එතකොට මවුල 0.0001ක් මලකෑ යකඩ ෆෙරික් ඔක්සයිඩ් තිබිලා තියෙනවා. ඒ යගේ ගන්නේ කළාට ලකුණු 5යි. එහෙමනම් මලකෑ යකඩ මවුල ගණන
ෆෙරික් ඔක්සයිඩ් මවුලයක යකඩ මවුල දෙකක් තියෙනවා. එහෙනම් මලක යකඩ මවුල ගණන ෆෙරික් ඔක්සයිඩ් මවුල ගණන වගේ දෙගුණයක් වෙන්න ඕනේ. මවුල බිඳුවශම 0.02යි. ඒ යගේ ගණනය කරගත්තら ලකුණු 5යි. එතකොට මේ ඇණය මලකඩ කන්න කලින් සම්පූර්ණයෙන්ම යකඩ. එතකොට යකඩ විදිහට ඉතුරු වෙලා තියෙන ස්කන්ධය අපි දන්නවා. යකඩ විදිහට ඉතුරු වෙලා තියෙන ස්කන්ධය ග්‍රෑම් 0.14යි. ඒකට එකතු වෙන්න ඕනේ මලකෑ යකඩ ස්කන්ධය. දැන් අපි මලකෑ යකඩ මවුල ගන්න දන්න හින්දා අපිට ගණනය කරන්න පුළුවන් මලකෑ යකඩ ස්කන්ධය. මලකෑ යකඩ ස්කන්ධය සමාන වෙනවා මලකෑ යකඩවල මවුල ගන්න මවුල බිඳුවශම 0.02 ගුණ කිරීම යකඩවල මৌলিক ස්කන්ධය. මවුලේට ග්‍රෑම් 56යි. සමානයි දෙවරක් 56 112යි. දශම ස්ථාන 3යි. 1.23යි. තුර ග්‍රෑම් 0.112 ස්කන්ධයක් යකඩ මලකඩ කාලා තියෙනවා. එහෙනම් මුල් යකඩ ඇනේ ස්කන්ධය මලකඩ නොකාපු යකඩ ග්‍රෑම් 0.14 එකතු කිරීම මලකෑ යකඩ ග්‍රෑම් 0.112. එතකොට එකතු වුණාම උත්තරේ 2.415.112 ග්‍රෑම් 0.252 ස්කන්ධයක් මුල් යකඩ ඇණය. එතකොට මෙතන මේ ගණනය කිරීම කරන වෙලාවේදී මලකෑ යකඩ මවුල ගන්න දන්න හින්දා ඒකට මල නොකෑ යකඩ මවුල ගන්න එකතු කරලා සම්පූර්ණ යකඩ මවුල ගන්න ගණනය කරලා ඒකෙන් සම්පූර්ණ යකඩ ස්කන්ධය නිර්ණය කරන්නත් පුළුවන්. ඒක මේ පියවර ගන්න මේ ගානමයි. එනිසා ඒ ක්‍රමයට ගණනය කිරීම කළත් නිවැරදි පිළිතුර ලැබෙනවා, ලකුණු ලැබෙනවා.